ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘතියක ප්‍රමාදය හේතුවෙන් මාස ගණනක් තිස්සේ දුෂ්කරතාවට පත්ව සිටින පිරිසක් පිළිබඳව අපට වාර්තා වුණා. ඒ ඇඹිලිපිටිය සූර්යගම ප්‍රදේශයෙන්. මේ ඇඹිලිපිටිය කුට්ටිකල පදලංගල සූර්යගම ගම්මානය. බොහෝ පිරිසකගේ ජීවිකාව ගඩොල් කර්මාන්තයේ උවත් ඒ ගඩොලින් තමන්ටම කියා නිවසක් තනා ගන්නට තරම් වත්කමක් මොවුන්ට නැහැ. මෙම ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පවසමින් නිවාස සංවර්ධන අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරීන් මෙහි පැමිණින්නේ මීට මාස 6කට පමණ පෙරයි. එම නිවාස ව්‍යාපෘතිය සඳහා ණය අයදුම් පත්‍රද මේ ජනතාව අතරේ බෙදා දී තිබෙනවා. ලක්ෂ හතමාරක් දෙනවා බවුන්ඩේෂන් දාන්න මෙහෙමයි කියලා. ලක්ෂ කමාරක් දෙනවා කිව්ව බවුන්ඩේෂන් දාපු ගම. ඒ අනුව පවුල් 45ක් තමන් පදිංචි නිවාස කඩා කනකර පවා උගස්කොට නව නිවසක් සඳහා අත්තිවාරම් දමන්නේ බලාපොරොත්තු සහිතවයි. අත්තිවාරම් දැමීමේ උත්සවය පැවැත්වෙන්නේ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්ගේද සහභාගිත්වයෙන්. අත්තිවාරම් දමා මේ වන විට මාස 6ක් ගතව අවසන්. නමුත් පොරොන්දු වූ ආධාර මුදල හෝ ණය මුදල මෙතෙක් ඔවුන්ට ලැබී නැහැ. මගේ ඊටම ඔප්පුවක් තියලා සතරම් බඩුත් නැහැ. ණය ගත්තොත් මේ බේර ගන්න විදියක් නැහැ අපිට. සතරම් ගාගෙන ඉතකොල ගාගෙන මේ ඉන්න කුංජියව තියාගෙන. කුංජියන්ට හරියට නදා ගන්න තැනක් ඇත්තෙන් නැහැ. කිසිම දෙයක් නැහැ. එන ගන්න අපරාද මේව නම්. මේගොල්ලන් කාලා බීලා ජොල්ලියට ඉඳී මහත්තුරු වගේ තට්ටු වල හැරෙන්න මේ ඉඳගෙන කබලෙන් ලිපට වැටිච්ච වගේ වෙනත් තමයි ඉතින් කොහොමද තලා තියෙන්නේ. අපි උදේ 7:00 ඉඳන් හවස 5 වෙනකම් වීර වෙලා හිටියා. සජිත් මහත්තයා කාර්යාලේ. සජිත් මහත්තයා හම්බෙන්න ගියාට පස්සේ සජිත් මහත්තයා කිව්වා ඔය දිස්ත්‍රික්කේ අපිට අයිති නැහැ කිව්වා. එහේ ඉන්න බලධාරීන්ට කියන්න කිව්වා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගෙන් අප මේ ගැන විමසූ විට ඔහු පැවසුවේ ඔහුද මෙම ව්‍යාපෘතිය ගැන නොදන්නා බවයි. පසුව සභාපතිවරයා දැනුම් දුන් පරිදි අප මේ ගැන නිවාස සංවර්ධන අධිකාරියේ සංවර්ධන අංශයේ නියෝජ්‍ය සමන අධිකාරී පී.ඒ. ආර්යවංශ මහතාගෙන් විමසුවා. මේ වෙන්න දෙයක් නැහැ මේක. අපි ණයගොනු ටික හදලා මුදල් ඉල්ල වෙලා තිබුණා ගිය සතියේ. අද උදේ දිස්ත්‍රික් කාර්යාලයට මුදල් ටික ලැබිලා තියෙනවා. අනුමත වී ඇති මුදල් ජනතාව අතර පත්වී නිවසක් ගැන ඔවුන් දකින සිහිනිය සැබෑවන්නේ කවදාද? අද දෙරණ ඒ ගැන අවධානයෙන්. දැන් අවධානය තවත් පුවත් කිහිපයක් වෙත. SB දිසානායක මහතා අමාත්‍යවරයෙකු සිටියදී මාධ්‍යයට කළ ප්‍රකාශයකින් තමට අපහාසයක් වූ බවට පවසා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමේ ලේකම් ජගත් කුමාර මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා තිබු නඩුව අද සමතේකට පත් වුණා. එයා මට අපහාස නඩුවක් දාලා තිබුවා. අපි දෙන්නා කිලාස් කරගත්තා සමාදානයිලා. එතුමා වැරද්ද පිළිගත්තාම සමාව ඉල්ලුවාම ඒක ලබා දෙන්න අපි තීන්දුව කරා. පානදුර ගල්තුඩේ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදිකරු සහ එහි ගමන් කළ අනෙක් පුද්ගලයා මියගොස් තිබෙනවා. වාරිපොළ සිට නුවරඑළිය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ගම්පොළ නුවර ප්‍රධාන මාර්ගයේ ගල්ගෙඩියාව වංගුවේදී මාර්ගයෙන් ලිස්සා ගොස් ලොරි රථ දෙකක ගැටි අද උදැසන අනතුරක් සිදු වුණා. අසල වෙළඳසැල් දෙකකටද අනතුරින් හානි සිදු වුණා. එව 60 විග්නේශ්වරා විද්‍යාලයේ අසලදී තිරෝදරත්වයක් මීටර 300ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් කළ සමෘද්ධි නිලධාරියෙකු බරපතල තුවාල ලබා පෙර අදිනේ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව පස්මහල් ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරව ඉදිකරන බවට ලද තොරතුරක් මත නියෝජ්‍ය මන්ත පාලිත තෙවරප්පෙරුව මහතා අද එය නිරීක්ෂණය කළා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටින ගගනගාමිනියක් තමගේ මිතුරියකගේ බැංකු ගිණුමට අනවසරේ නැතුළු බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් නාසා ආයතනයේ විමර්ශන ආරම්භ කර තිබෙනවා. අභ්‍යවකාශයේදී අපරාධයක් සිදු කළ බවට චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව මේ බවයි විදෙස් වාර්තා පවසන්නේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එම බැංකු ගිණුමට ඇතුළු වූ බවට ඇන් මැක්ලෙන් නැමැති ගගනගාමිනිය පිළිගෙන ඇති බවත් සඳහන්. ක්‍රීඩා පුවත් ගෙනෙන්නේ චතුර කොටිතවක්කෝ ඔවනමච.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 65කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා. කොළඹ පිසර ඕවල් පිටියේ පැවති තරගයට වරින් වර බාධා එල්ල වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 244ක් රැස් කළා. අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ වූ නවසීලන්තයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු පීඩනයකින් තොරව පහර දෙමින් ඊයේ දිනේ නිමාවන විට කඩුලු 5ක් දැවි ලකුණු 382ක් රැස් කරගෙන සිටි අතර කඩුලු 6ක් දැවි ලකුණු 431ක් රැස් කරගෙන සිටියදී අද උදෑසන ඔවුන් සිය ඉනිම අත්හිටු වීමට තීරණය කළා. එනෝ ශ්‍රී ලංකාව දෙවන ඉනිම ආරම්භයේ නවසීලන්තයේ පළමු ඉනිමට වඩා ලකුණු 187ක් පිටුපසින් සිටිමින් ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ගේ අපරීක්ෂාකාරී ප්‍රතිකරණයෙන් ප්‍රයෝජනගත් නවසීලන්ත පන්දු යවන්නන් පළමු කඩුලු 5 ලකුණු 32ක් තුල තවා කඩමින් නොතිබූ ජයක් සොයා යාමත් සමග ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටන ආරම්භ කිරීමට සිදු වුණා. නිරෝෂන් දෙක්වැල්ල ලකුණු 52ක් රැස් කළද ඔහුට අනෙක් අන්තයේ කිසිදු ප්‍රතිකරුවෙකුගෙන් නිසි සහායක් නොලැබීම නිසා අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 122කට සීමා වුණා. ඒ අනුව මෙම තරගයේ ජයත් සමග නවසීලන්තයේ ප්‍රසාද ලකුණු 60ක් සමගින් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ හිමි කරගෙන සිටින අතර ශ්‍රී ලංකාව පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ. බෙන් ස්ටොක්ස් දියත් කළ අවසන් කඩුල්ලේ සටන්කාමී ඉනිම හේතුවෙන් අලුබඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන තරගයෙන් ඓතිහාසික ජයක් හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලකුණු 179ක් රැස් කළ අතර එංගලන්තයට පළමු ඉනිම සඳහා රැස් කරගත හැකි වූයේ ලකුණු 67ක් පමණයි. පළමු ඉනිමේ ලකුණු 112ක වාසියක්ද සමගින් දෙවන ඉනිම ආරම්භ වූ ඕස්ට්‍රේලියාව ලකුණු 246ක් රැස් කරගත්තේ ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 359ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමින්. දෙවන ඉනිමේදී කිසිදු එංගලන්ත ප්‍රතිකරු යුගලයකට දීර්ඝ සම්බන්ධතා පැවැත්වීමට ඉඩ නොදුන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් පහසු ජයක් පෙන්නුම් කරමින් ලකුණු 86ක් වන විට ඔවුන්ගේ කඩුලු 9ක් දවාගෙන තිබුණා. එසේ වුවද අවසන් කඩුල සඳහා පිටේට පිවිසි ජැක් ලීච් සමග එක් වූ බෙන් ස්ටොක්ස්